අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තකා විචේරත්න ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත බාසිරිට දේශපාලන ඉවසීම නැති බව විපක්ෂ නායක කියයි කට්ටිපණිමින් සිටි වාස්පුත් පොලිස් අත්අඩංගුවට වැලිවේරිය සිද්ධියෙන් මියගිය රවිෂාන් සිසුවා අවසන් ගමනේ අභියෝග පිළිබඳ සෞඛ්‍ය ඇමතිගේ හෙලිදරව්ව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවින්දු ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළුවේ මත්අඩංගුවට ගත්තා ඒ පැපිලියන් ප්‍රදේශයේ නිවසක රැඳී සිටියේදී कोटिपति व्यापारिक मोहम्मद सिया महता घातने प्रधान सककरुवाने रविंदु गुणवर्धनाई රවින්දු ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළියම අත්අඩංගුවට ගත්තා. ඒ පුරණස්කමුව පැපිලියාන මයුර මාවතේ නම්බර 62 දරණ නිවසේ සිටියදී. මේ නිවසේ හිමිකරු කවුදයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා. එම කාර්යාලයේ ප්‍රකාශකෙකු සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳ තොරතුරු ලැබී නොමැති බවයි. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූයේ රවින්දු ගුණවර්ධන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට පවසා තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අතරංගොඩ ගත යුතු බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා. පසුව අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේ රවින්දු ගුණවර්ධනට රටින් පිටව යාමට ඉඩ ලබා නොදෙන ලෙසයි. අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සැකකරු ප්‍රශ්න කිරීම සඳහා පැය 72කට රඳවා තබා ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලුවා. ඒ සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. මේ අතර රවින්දු ගුණවර්ධන මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු දමනවා. ඔහු මේ සිද්ධියට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පසුගිය ජූලි මාසයේ 11 වෙනිදා ඔහුට වරෙන්තුණිකුත් කළා. 2009 වසරේ අගෝස්තු මාස 9 වෙනිදා සිදු මේ පහර දීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳටද චෝදනා එල්ල වී තිබුණා. බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියම් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු 7 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙන් ඉවත්ව යාමේදී දයසිරි ජයසිරි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කළා. විපක්ෂ නායකවරයා සඳහන් කළේ දේශපාලනයේදී තිබිය යුතු ඉවසීම දයසිරි ජයසිරි මහතාට නොතිබෝ බවයි. දයසිරි ජයසිරි රිට මන්ත්‍රීතුමා පසුගිය වසර කාලය තුළදී සන්දාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වුව බව මේ සභාවේ දෙපාර්ශ්වයේ මන්ත්‍රීව බොහෝ පිරිසක් දන්නවා. එතුමා කිසි විටකවත් එක්සත් ජාතික පක්ෂ අත නොහෙන්න බවට වේදිකාවේ මාධ්‍ය හමුවලදීත් එම මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. මේ පවත්වන පුදුම සහගත දේ නම් ජූලි 11 වෙනිදා පක්ෂයත් එහි නායකත්වයත් ලිඛිතව පිළිගන්නා පුද්ගලයා ජූලි 24 වෙනිදා පක්ෂයත් නායකත්වයත් විවේචනය කරමින් එයි නිවත් වීමයි. මේ පුද්ගලයාගේ විශ්වාසවන්තභාවය මෙයින් පිළිබුණු වෙනවා. දැසිරි ජයසේකර මන්ත්‍රීමාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මග සලසා දුන්නේ මමයි. දේශපාලනීය වූ කලී ඉවසීමෙන් යා යුතු ගමනක් බව තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දැසිරි ජයසේකර මන්ත්‍රීමාට නොහැකි වුණා. මම හිතන්නේ මේ සභාවේ දෙපැත්තම ඉන්න අය මේක මතක තියාගන්න ඕනේ. අපට ඇත්තේ ටික කාලයක්. එබැවින් හෙමින් යා යුතුයි. රත්න නාණයනේදී 105ක බද්දස් සහ ඒ බද්ද මත 100ක අධිභාරයක් යෙදවීම තුළ අපි බලාපොරොත්තු වන එකක් මේ වෙලාවේ යන ආර්ථික ක්‍රමවේදය තුළ යම්කිසි ආදායමක් උපයා ගැනීම දෙවැනි කාරණාව ආනයන සඳහා යම්කිසි පාලනයක් ඇති කර ගැනීම දැන් මේ බද්ද මහ බැංකුවේ ගනුදෙනුවටවත් බැංකුවල ගනුදෙනුවලටවත් ව්‍යාපාරිකයන් ගනුදෙනු කරනවා නම් රත්තරන් වලින් ඒ අයට මේ බද්ද බලපාන්නේ නැහැ මේ රජය ඇවිල්ලා මහ ව්‍යාපාරිකයෝ එක්ක මුක්කු ගහගෙන යන රජයක් කියලා සදහන් කරන්නට ඕනේ
තමුන්නාසේ කියනවා එක පැත්තකින් මේ බද්ද ගහන එක හොඳ නෑ කියලා. එතකොට මේක ආපහු අඩු කරන්නේ නෑ කියලා. ඒ වගේම අනිත් පැත්තට එතුමා කියනවා දැන් පවුමක් කුස් තියාගන්න වෙන්නේ අඩු ගානකට කියලා. මොකද ඒක අතර තියෙන සම්බන්ධය. රත්තරම් මිල අඩු වීම නිසානේ පවුම රුපියල් 28ට එතුමා කියන විදිහට මුගස් තියන්න වෙන්නේ. ඒ මිනිස්සු අසරණ වෙලා. රත්තරම් මිල පහළ බැසීමත් එක්ක අපේ දේශීය වෙළඳ පොලේ රත්තරන් වල වටිනාකම පහළ බැස්සා. හැබැයි මේ පහළ බැසීමට සාපේක්ෂව වාණිජ බැංකුවල ආණ්ඩුව මොකද කිව්වේ? වාණිජ බැංකුවලින් ලියුම් පිට ලියුම් එවන්න පටන් ගත්තා උගස් තියපු මිනිසුන්ට. බලපෑම් කළා ලියුම් එව්වා නිදහස් කරගන්න කියලා. මොකද දැන් සංචිත අර්බුදයකට පත් වෙන නිසා. මේ මිල අඩු වෙන වෙලාවේ එකතු කර ගැනීම වරදක් වෙන්නේ නැහැ ආර්ථිකයකට. මහා බැංකුණත් මේ වෙලාවේ පුළුවන් තරම් සංචිත එකතු කර ගන්න ඕනේ. මොකද හේතුව ඒ රත්තරන් සංචිතය කියලා කියන්නේ මේ රටට තියෙන සම්පතක්. මෙතුමා මහ ලොකු අපවාදයක් දුන්නා මහා බැංකුවට. මහා බැංකුව රත්තරන් එකතු කරන්න ඕනේ කිව්ව මේ කාලේ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. දැන් මෙන්න මේ වගේ උපදෙස් දීලා තමයි හෙජින් එකටත් කෙල වුනේ. මේ ගෝල්මන් සැක්ස් කියන විදිහට තවත් රත්තරන් මිල ඩොලර් 1300 ඉඳලා 1050ට බැස්සොත් ඒ පාඩුව විඳින්නේ කවුද? ලලිත් දිසානායකද? නෑනේ. දේශපාලනඥයෝ දන්නේ නෑ මේවා ගැන. බැලිවේරියේ පැවති විරෝධතාව අතරතුර තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ රවිෂාන් පෙරේරා සිසුවාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ බැලිවේරියේ රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී. 19 හැවිරිදි වියේ පසු රවිෂාන් පෙරේරා සිසුවා පසුගිය පළමුවෙනිදා පානීය ජලයේ මුල් කරගනිමින් බැලිවේරියේ පැවති විරෝධතාව අතරතුරදී තුවාල ලැබුවා. අනතුරුව ඔහු වතු පිටිවල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි. දින දෙකක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රවිෂාන් පෙරේරා සිසුවා පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී මිය ගියා. රවිෂාන් උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙක්. ඔහු පසුගියදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව සිටියා. රවිෂාන්ගේ දේහය දින දෙකක් පුරා තැන්පත් කර තිබුණේ වැලිවේරිය වන්නරවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ. අද පස්වරුවේ රවිෂාන්ගේ දේහ නිවසින් පිටතට ගැනීමෙන් පසුව කතෝලික ආගමනුකූලව මූලික ආගමික වතාවත් සිදු කෙරුණා. මෙරට ක්‍රියාත්මක ඇතැම් බහුජාතික සමාගම් හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අභියෝගයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල අද පැවති උත්සවයකට සහභාගී වෙමින්. කුරුණෑගල හෙද විදුහලේ පුහුණු අවසන් කළ සිසු සිසුවියන් 109 දෙනෙකුට හෙද හිස්වසුම් පැළඳවීමේ උත්සවය අද පෙරවරුවේ හෙද විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. එහිදී අදහස් දැක්වුව මාත්‍යවරයා අද මාධ්‍ය තුල එහෙම සෞඛ්‍ය සේවාව දැඩි ලෙස විවේචනයට ලක් වෙන්නේ ඒ යහපත් දෙයට වඩා ඉතාමත්ම සුළු අඩුපාඩුවක් දෙකක් අල්ලගෙන තමයි. ඔබ වගේම අපි සෑම කෙනෙක්ම මේ සේවාවන් කරන්නේ බරපතල අභියෝග රාශියක් මැද්දේ. බහුජාතික කිරිපිටි සමාගම්, බහුජාතික ඖෂධ සමාගම්, මත්ද්‍රව්‍ය සමාගම් මේ සියල්ල බරපතල අභියෝගයක් අපේ සේවාවට. 99.9% වැඩ කරනා ඉතාම හොඳින් වැඩ කරනා. නමුත් ඉතාම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ ඕනෑම සේවාව කරන යම් වැරැද්දක් අර අනික් 99.9%ම යටපත් කරලා ඒ දේ උඩට එනවා. ඒක වෙනස් දේශපාලනේ විතරයි. ඒකේ අනිත් පැත්ත ඒක තියෙන. දාසරි මහත්තයා කෝටි 25කින් කරන්නේ මොනවද කියලා දන්නවද? ඒ ගැන දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සහ වයඹ මැතිවරණ වල අපිට කිසියම් ගැටලුවක් නැහැ. ඒ සරණ මෙහෙවන්නේ දැවැන්ත විශ්වාසවන්තකමකින්. අපට තියෙන අභියෝගය තියෙන්නේ උතුරේ මැතිවරණ. මේ මැතිවරණය අපි දිනන්න ඕනේ. මොකද ආණ්ඩුවට අවස්ථාව දෙන්න බැහැ. ආණ්ඩුවට අවස්ථාවක් දෙනවයි කියලා කියන්නේ මේ රටේ මිනිස්සු තවත් පෑගිලා පොඩි වෙලා ආණ්ඩුව මේ රටේ ජනතාව ගණන් ගන්න නැති මට්ටමකට පත් වෙන එක. ඔය පොල්තරම් කයිවාල් ගනවත් එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් එක මැතිවරණ කොට්ටාසයක් දිනන්න බැරි කියන එක මම පැහැදිලිව සමහර කරන්න ඕනේ. එහෙම විදිහට බලයක් නැහැ. ඒ නිසා අපි එකක් හොඳට මතක තියාගන්න ඕනේ.
ජයග්‍රහණය පරාජය දෙකම බුක්ති විඳින්න පුළුවන් නේද? දිනාව විතරක් ඉන්නයි පෙරදුරාම ඉන්න පෙරනම් ඒක දේශපාලනේ. අද ලෝකයේ හැම දෙයක්ම මාරු කරන සමාජයක අපි ඉන්නේ. පක්ෂණම් ඉතින් මාරු කරනවා. ඒක ඉතින් දැන් විලාසිතාවක් වගේ ඔබ හැම කෙනෙක්ම දකිනවා. දැන් ඊයේ පෙරේදා ආණ්ඩුවට ගිහු දයසිරිට වෙන්නෙත් ඒක තමයි. මිනිහත් බැලුවා ඉක්මන්ට බඩ පුරව ගන්න. දැන් ගියපුවාම සල්ලි ගත්තයි කියලා මුළු රටම දන්නවා. ඔය ඉතින් අර දැන් ඉතුරුලා ඉන්න ඉහත පණුව දෙන්නේ තුන් දෙනෙක් ඉතින් දයසිරි සල්ලි අරගෙන කෝටි 25 5යි කියනවා 10යි කියනවා 15යි කියනවා ඒ හිතට ගණන් කියන. දැන් එහෙන් බලපන් සෑහෙන්න මමත් වඩින බඩුවක් කියලා තියෙනවා. නිකන් සෙල්ලම් වැඩන්නේ රෑට රෑට බුදිය බුදිය ඉන්න පුළුවන් ඒක උඩ ආතල් එකට. ආ දයසිරි පාවිනවා. ඒ පැත්තේ නෝ මේ පැත්තේ නෝ අපිට පෙන්වන මෙගි. කෝටි ගණන් ලැජ්ජයි දේශපාලන. නැත්තො हेतुपिटी ඒ සිටි දෙදෙනාම ඉන් බැසෑම ගැන සැක පහල කළ ඒ අසල සිටි ත්‍රිරෝද රතරේ දුරන් පිරිසක් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබෙනවා. එසේම එම ක්‍රීඩා භූමියේ ක්‍රීඩා කළ පිරිසකුත් මෙම ස්ථානයට පැමිණියා. අධිකාරී ඉන්නවනම් මෙතන ඉන්න කියන්නේ. ඔව් ක්ලිප් එක පොඩ්ඩක් එවන්න ඕනේ හරක්ප ගැන්නේ. මේ හරකයි කණේ පිටේ කියන්නේ. මේ මේ මේකෙම නෑ නෑ අල්ලා අල්ලා. ඒ වෙන පිටත් ගවයින් හතර දෙනෙකු මේ ගොස් සිටියා. උදේ 7ට ඉතර එකපාර වෑන් එකක් ටයර් කපපු පුරුපු එකක් බිම ඇතිල්ලීගෙන වගේ මේ දිගට ඇවිල්ලා මේ පැත්තට දැම්ම ඇතුළට. සිවිල් පාක් එකයි දුවගෙන දුවගෙන ඇවිල්ලා මට කිව්වා අපුඩියක් ගාලා මෙහෙන්න වාහනේ ඇතුලේ මොනවද තියෙන්නේ බලන්න කියලා. වාහනේ ඇතුලේ බලනකොට වාහනේ ඇතුලේ හරක්. ඊට පස්සේ අපි ටක් ගාලා මොකද කළේ අවශ්‍ය තැන් වලට කියලා පොලිස් වලට කියලා ටක් ගාලා අපි එකතු වෙලා විනාඩි 10ක් 15ක් ජීවිතේ බේරගත්ත හරක් 6 7 දෙනෙක්ගේ. කෙසේ වෙතත් සිද්ධිය ස්ථානයේට අමාත්‍ය මර්වින් සිල්වා මහතාද පැමිණ ඇත්තේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දුන් ඇමතුමකින් අනුතරුවයි. දැන් මේ වෑන් එකෙන් ගත්තම උන්ගේ ගන්න පුළුවන් බාබ රෙස් කරන්න. උන් නැත්තුන්ගේ ගවලුන්නේ නැහැ වාර ගේන්නේ. මම හිරු විද්‍යුත් මාධ්‍යර සුවනරම ඉසුදන්තේන මාධ්‍ය තේවි. මම දැන් ප්‍රායෝගිකව කළ යුතු දේ කරනවා කතාව නම් මම කරන්නෙම නැහැ. මේම දේවල් මේ රටේ වෙන්න බෑ. මම කැලණිය හරක් බස් විකිණීම පවා නැවැත්තුවා. මේ රාජු මන්ත්‍රීතුමා තමයි මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නේ. එතුමා තමයි මට දැනුම් දුන්නේ. කෙසේ වෙතත් ඒ වෙන විටත් කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර මහතා හා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ මේ යාමට ආසන්න ගවයින් කිහිප දෙනෙකු බේරා ගැනීමට උත්සාහ දරමින් සිටියා. මේදී අදහස් දැක්වූ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර මහතා කිරිපත්ගොඩ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පොලිස් බහරයටගත් වෑන් රථ සහ ගවයින් 12 දෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර පසුගියදා කැලණිය පැවතු රැස්වීමකදී මර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විරුද්ධ අභියෝගයක් කළා. කැලණියට මං ඕන්නම් ඉදිරි දින කීපය තුල ඡන්දයල් ලෑස්ති කරනවා විරුද්ධ ඡන්දයක්. කැලණිය ආසනයේ ජනතාව කිව්වත් මර්වින් සිල්ලා යන්න කියලා මම දේශපාලනයෙන්ම යනවා. කැලණිය ආසනයේ ජනතාව කිව්වත් මර්වින් සිල්ලා ඉඳපන් කියලා කිසිම ජනකෙකුට මාව අයින් කරන්න බෑ කියලා මං කියනවා මිත්‍රවරුනි. මට විරුද්ධ වෙන්න ඔය ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ටිකට ඕනනම් ඕගනයිස් කරන්න පුළුවන් මට ඡන්ද දෙන්න එපා කියන්නේ. කරන්න. කළ බලමු. අම්පාර වීරගොඩ රත්මලියාය ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් දෙදරුපියෙකු අද අලියොම මිය ගියා. එම සිද්ධියෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් අම්පාර වීරගොඩ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණේ වන අලි ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්. අදාළියම 5:30ට පමණ ධර්මිටියක් රැගෙන තම මවගේ නිවස වෙත අතුරුපෙදියකින් දැමින් සිටියේදී එම්පී ජගත් අනුරකුමාර මහතා මෙම වනාලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහුගේ අතුරුපෙදියටද වනාලියා හානි කර ඇති අයුරීමේ
සිද්ධියත් සමග ප්‍රකෝප වූ ගම්වාසීන් වනාලි තර්ජන වලට විරෝධය පළ කරමින් ජගත් අනුරකුමාර මහතාගේ දේහය දරගෙන ප්‍රධාන මාර්ගයට පිවිසියා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණු ඔවුන් බල කර සිටියේ වනාලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි අලිවට ඇදුවා අලිවට ආසාව නැ කරන්ට් එක නැ රකින්ද කෙනෙක් නැ අලිවට තිබ්බට අලිලයි අලියෙ ඉන්නේ අලිවට උණින් පල්ල යනවා මේකට කවුද විසඳුම් දෙන්නේ අපි තමයි මේ අසන්න මේ දුප්පත් මිනිස්සු අලින්ගෙන් බැට කාලා මේ ජීවිත කීපයක්ම හානි වුණා ඒ වගේම ගෙවල් කැඩුවා දේපල හානි කරා අපේ ජීවිත තුලින් තමයි වන්දිගමන් වෙලා තියෙන්නේ ඒ නිසා උන්ගේ මේ ජීවිත ආරක්ෂාවට යම්කිසි වැඩපිළිවෙළක් මීට වැඩිය තව අවධානය යොමු කරලා මේ අලිවට ශක්තිමත් කරලා දෙන්න ලෙස තමයි පීල්ල හිටින්නේ පසුව උහන ප්‍රාදේශීය ලේකම්වරයා හා නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂ ලලිත් කුමාර් මහතාද මෙම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. එෙහිදී වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවට පුරුදු වී ඇති ප්‍රදේශයේ ගැවසෙන වනාලීන් අද රාත්‍රිය වන විට පන්නා දෙවීමට කටයුතු කරන බවයි. පසුව උද්ඝෝෂකයන් විසිර ගියා. පසුගිය යුද සමයේ අත්හැර දැමුණු වාහන රැසක් කිලිනොච්චේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භූමියක දිරාපත් වෙමින් තිබෙනවා. මෙම වාහන ආරක්ෂකංශ විසින් මෙම ස්ථානයට රැගෙන එනු ලැබුවේ යුද්ධය අවසන් වීමත් සමගයි. කිල්නොච්චේ නගරසන්නේ අක්කර 3ක පමණ භූමියක මෙම වාහන තොගය ගාල් කර තිබෙන අයුරීමේ. මෙම ස්ථානයේ විවිධ වර්ගයේ වාහන 1500කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි. යුද සමයේ සාමාන්‍ය වැසියන් අතහැර දමා ගිය වාහන මෙන්ම එල්ටීටීඊ සංවිධානය භාවිත කළ වාහනද මේ අතරවනවා. කලක් හමුදාව බාහිරයේ තිබූ ඒවා දැන් පවතින්නේ කිල්නොච් දිස්ත්‍රික් ලේකම්වරිය බාහිරයේ. මේ රථවාහන අපි ලබා ගත්තේ මුලතිව් ප්‍රදේශයෙන්. 2010 වසරේ ඉඳලා අපි ඒවා කිලිනොච්චේ ගාල් කරලා තියෙනවා. අපි ප්‍රසිද්ධ කරා මහ ජනතාවට ඔවුන්ගේ වාහන තිබෙනවා නම් ඇවිල්ලා ලබා ගන්න කියලා. සමහර අය ඒව අරන් ගියා ලේකීවිල ඉදිරිපත් කරලා. මේ වෙනකොට තවත් රථවාහන හා මෝටර්සයිකල් රැසක් මෙතන තියෙනවා අයිතිකරුවන් නොමැති. අපි කැබිනට් අනුමැතිය ලබා ගත්ත මේ වාහන වෙන්දේසි කරන්න. ඒ ආදායම දිස්ත්‍රික්කයේ ආබාධිත ජනතාවගේ සුබසාධනයට ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. So this fund will be utilized for the benefit of the disabled people of the district. ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව රාමසාන් සැමරුම එළඹෙන සිකුරාදා දිනයේ සිදු කළ යුතු බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ අද නිවේදනය කළා. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. දැත් දෙපා වාරු නොමැතිවද පසුගිය උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලැබූ කුරුණෑගල පොල්පිතිකම ජාතික පාසලේ ක්‍රිෂානි කල්හාරි සිසුවිය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර එහිදී ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කළා. මෙතර කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ රාජුකස ආයෝජන බැංකුවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් රචිත ප්‍රාණ ජීවනම් කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවේ අද පස්වරුවේ. බලපත්‍ර නොමැතිව නුගේගොඩ පොදු වෙළඳසැලේ පවත්වාගෙන ගිය මස් කඩ 6ක් වටලා සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලිසිය අද සමත් වුණා. කන්තලේ බස් නැවතුම්පළ භූමියේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල 42ක් ඉවත් කිරීමට කන්තලේ ප්‍රාදේශීය සභාව අද දහවල් පියවර ගත්තා. සබරගමු සරසවියේ පන්ති තහනමට ලක් වූ සිසුන් 17 දෙනා රැඳී සිටි නිවසට පැමිණි කිසියම් පිරිසක් ඔවුන්ට ඊයේ රාත්‍රී පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. දැන් අවධානය විදේශ පුවත් වෙත. අර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 12 දෙනෙකු මියගොස් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. තවත් 15 දෙනෙකු අතුරුදන් වෙති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝවටා හිරෝ. ලෝවටා හිරෝ
ගිනිගැනීම හේතුවෙන් මහල් 10කින් සමන්විත නිවාස සංකීර්ණයට දැඩි හානි සිදුව තිබෙනවා. සුන්බුන්නතර සිරවූ පිරිස් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක අතර දැනට රෝහල්ගත කර සිටින තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට වාර්තා පවසනවා. ගින්නට හේතුව ගෑස් කාන්දුවක්ද නැතහොත් බොයිලර් පිපිරීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. වාමාංශික දේශපාලඥ චොක්රි බෙලෙඩ්ගේ ඝාතනයේ සිදුවී 6 මාසක් සම්පූර්ණ වීම වෙනුවෙන් ටියුනිසියාවේ ටියුනිස් අගනුවරදී දවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්තුණා. මේ වාතාවරණය මත ටියුනිසියාවේ ව්‍යවස්ථාව සහ මැතිවරණ නීති සංශෝධනය කිරීමට එරට ව්‍යවස්ථාදායක සභාව සකස් කරමින් සිටි නව කෙටුම්පත අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. I have been this. Thank you very much. පසුගිය ඉරිදාටයේදී තිබූ ජනාධිපති බැරක් ඔබාමාගේ උපන්දිනයට ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ජනතාව සුබ පැතුම් එකතු කළේ මේ අයුරින්. ජනතාවට ස්තුති කළ ජනාධිපතිවරයා පැවසුවේ තමගේ වයස අවුරුදු 52ක් වුවද 51ට වඩා වයස නොපෙනෙන බව තම බිරිඳ පවසන බවයි. දකුණු අප්‍රිකාව සමග පැවති 15/20 ක්‍රිකට් තරගාවලියේ නිමාවට පත් වුණේ මෙරට ක්‍රිකට් බලධාරීන්ට යලිත් වරක් සිතන්නට යමක් ඉදිරි කරමින්. මේ තරගාවලිය තුළදී තේරීම් කමිටුවේ සහ නවක ක්‍රීඩකින්ගේ දායකත්වය නිසි අයුරින් ලැබුණේද? මේ විමසුම ඒ පිළිබඳවයි. Proteas in Sri Lanka. जगत पंदवार विश्व क्रिकेट कंडय वर्गीकरण अंक के स्थानीय तवदेट श्रीलंका कंडये हकुना यह दकन अफ्रिका समुख पवती अवसान पंदवार विश्व क्रिकेट तरंगे कड़ू हयकिन जयग नियम समकाय किसे वे तरंगावलिय निमावे तरंग दिखटे श्रीलंका पट पराजय हिमिकर देमीन मेम तरंगावलिय सिंधा श्रीलंका क्रिकेट तेरी कमिटो नाम कल पालस्तुत सांची एक्म नवक क्रीडकियावुने तुनिव्या क्रीडक एंजलो पेरेरा पमनाय එමෙන්ම එම සංචිතයේ පන්දුවාර 20 තරඟ 20කට අඩුවෙන් ක්‍රීඩා කොට ඇති ක්‍රීඩකින් 6 දිනකුද ඇතුළත්ව සිටියා. ඒ 6 දින තුල ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද සිටියා. මෙම තරඟාවලිය තුළදී තේරීම් කමිටු බලධාරීන් අත්දා බැලීම් කිහිපයක් සිදු කළා. ඒ අනුව ඔවුන් සෑම තරඟයකටම ජේෂ්ඨ පිටකරුවන් දෙදෙනෙක් පමණක් යොදා ගනිමින් නවකීන්ට අවස්ථාව ලබා දුන්නා. එම තීරණය සාධනීය වුවත් ඒ ප්‍රතිඵලය කොතෙක් දුරට යථාර්ථවාදී වීද? एक दिन तरंगावलिये दीत असार्थक बुनु लहिरु तिरिमान्न सुपुरुदु पारिदी पंदुवार विस्स क्रिकेट तरंगावलिये दीत असार्थक बुना तिरिमान्नगे प्रहारात्मक वेगे देख्वने 85.18 लेस ओहुगे मेम क्रीडा विलाशय पंदुवार विस्स क्रिकेट तरंग रटावट केतराम दुरट गलपेन्नेद यन्न तेरिम कमिटुव अवधानय यमु कल युतु करुणाक अखंडव असार्थक वेद्दीत दिगिन दिगटम कंडायमे रेंदी सिटिन्नट वासनाव लद कुसल जनित पेरेरात मेवरत सी अवस्थाव मगहरिया मेवन विट दिनेश चंदिमाल्ट सिदुवेत्ते पंदुवार विस्स क्रिकेट कंडायमे नायकत्वय पमनक नोव कंडायमे स्थानीय दरक गनीमे सटनक निरत वन्नटाई दकुनु अफ्रिकाव समग एक दिन तरंगावलियेदी मेन्म पंदुवार विस्स क्रिकेट तरंगावलियेदीत चंदिमाल सिय मूलिक वगकीम पहरहरिया नायकत्वय कट्टु ओटुन्न गलवा दिनेश चंदिमाल नमति क्रीडकया तवदुरटत रकगन्नेद यन्न तेरीम कमिट्टुव सलका बेलियुतु करुणक නවකීන්ට අවස්ථාව ලබා දෙන බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පුන පුනා කියා සිටියද මෙම සංචිතයේ සිටි එකම නවකයා වූ ඇන්ජලෝ පෙරේරාට සිදුවුනේ බංකුවේ සිට තරඟාවලිය නැරඹීමටයි. මෙම තරඟාවලියේදී අපදුටු එකම සාධනීය කරුණ වුණේ සචිත්‍ර සේනානායකගේ ආගමනයයි. සෑම තේරීම් කමිටුවකම ගිලටීනියට හසුවුණු ඔහු මෙවර ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ සිය තෝරා ගැනීම නිවැරදි බව පෙන්වමින් සංගකාර මායලසා දිලිෂා නොසිටින්නට පන්දුවර 20 ක්‍රිකට් තරඟාවලියේ නිමාව මීට වඩා ශෝචනීය වන්නට ඉඩ තිබුණා. තේරීම් කමිටුව කුමක් පැවසුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණවල වැඩි බරක් තවමත් රඳා පවතින්නේ ජේස්ටින්ගේ කර්මත බව ඉන් පැහැදිලි වෙනවා. ස්පෙෂලිෂන් කමිටි එක ඒගොල්ලෝ තීරණය කරන්න දීලා මේ තනගාවට ඉස්සෙල්ලා ජේෂ්ඨ ක්‍රීඩකයෝ දෙන්නයි හැම තැනම ක්‍රීඩා කරන්න කියලා සංඝ පළවෙනි තනග දෙක ක්‍රීඩා කරා මම පළවෙනි එකත් අන්තිමයක් කියලා කරේ. සමාජ ක්‍රීඩකයෝ තුන්දෙනාම ක්‍රීඩා කරා නම් මේ තනගාවලිය අධ්‍යක්ෂණය කරන්න තිබුණා. පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරි වෙද්දී මාස 7කටත් අඩු කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව එම තරගාවලිය ඉලක්ක කරගනිමින් පැහැදිලි ප්‍රතිපත්තියක් මත සිටමින් කටයුතු නොකළහොත්
මෙවරත් සිදුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අසලට පැමිණ ආපසු හැරියෙන්නටයි නිසි සැලැස්මක් සහ ඉලක්කයක් ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කළමනාකරණය කරගත හොත් එම ඉලක්ක එතරම් අසීරු නොවන බව ඉතිහාසය සාක්ෂි දරනවා. දැන් ඉදිරිපැය 24 සඳහා වන කාලගුණ අනාවැකිය. දෙවෙනි මධ්‍යම සබරගමුව බස්නාහිර සහ දකුණු පළාත්වල රැස් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර වැව ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට 60 කිලෝමීටර 60ක් පමණ වේගයෙන් තද සුළක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එයි දැක්වෙන්නේ පුත්තලම සිර ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල දැනෙන් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සුළං බස්නාහිර හෝ නිරිත දිගින් හමන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 30ත් 50 අතර වේගයෙන් හමනු ඇති බව කල්ගුණානාවකේ සඳහන් වනවා. පුත්තලම සිට කොළඹ හා ගහල්ල හරහා පුතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලදී මෙම සුළං 60 කිලෝමීටර 60 දක්වා ඉහළ යාමට හැකි බව කල්ගුණානාවකේ වැඩිදුරටත් සඳහන්. මේ වෙද චැනල් සේවාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපැය 24 සඳහා පළ කර ඇති කල්ගුණානාවකියයි. හිරු ටීවී නාලිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කළ කාලගුණ අනාවැකියේ සංසන්දනයයි මේ. සමගින් හිරු ප්‍රවෘත්ති තුළින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වීම හෙට රාත්‍රිය 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.